ජීවිතය නීතියයි මේ ඔබේ සරල නීති සංග්‍රහය වැඩි කතාවකට යන්නේ නැතුව අපි කතා කරමු ගිය සතියේ සාකච්ඡා කරපු අන්තිම කැමැති පත්‍රය ගැන ඉතින් වැඩි දිනාගේ ඉල්ලීමක් තිබුණා අන්තිම කැමැති පත්‍රය ගැන තව තව කරුණු අපිට කියලා දෙන්න කියලා ඉතින් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්තිම කැමැති පත්‍රයක් සකසන්නේ කොහොමද අන්තිම කැමැති පත්‍රයක් සකසුවාම එය ටික කාලයක් ගියාම මටම අන්තිම කැමැති පත්‍රය අහෝසි කරන්න ඕනේ නම් එහෙම අහෝසි කරන්නේ කොහොමද ඒ වගේම අන්තිම කැමැති පත්‍රයක් ඔබට අතට ලැබුණොත් අන්තිම කැමැති පත්‍රයක් ලැබුණ කෙනෙකුට එය බලගන්වන්නේ කොහොමද යන්න අද අපි සාකච්ඡා කරමු ජීවිතයයි නීතියයි මේ ඔබේ සරල නීති සංග්‍රහයයි පත්‍රයක් සකසන්නේ කොහොමද යන්න සඳහන් වෙලා තියෙන්නේ Prevention of Fraud Ordinance number 7 of 1840 Prevention of Fraud Ordinance එකේ තමයි එය සඳහන් වෙලා තියෙන්නේ වගන්ති අංක 4 එම වගන්තියේ සඳහන් වෙලා තිබෙනවා අන්තිම කැමැති පත්‍රයක් සකසනකොට එය ලිඛිත වෙන්න ඕනේ කියලා දැන් අන්තිම කැමැති පත්‍රයට පසුව අමුණන සියලු දේවල් ඒ කියන්නේ මම එදා සඳහන් කරානේ කොඩි සිල් එකක් කියන්නේ මොකද්ද කියලා ඒ කොඩි සිල් උනත් ලිඛිත වෙන්න ඕනේ. ඒ වගේම අන්තිම කැමැති පත්‍රයක් සකසන්නේ සාමාන්‍යයෙන් නොතාරිස්වරයෙකු ඉදිරියෙන්. ඉතින් නොතාරිස්වරයා තමයි අන්තිම කැමැති පත්‍රය සකසන කෙනා. අන්තිම කැමැති පත්‍රයක් සකසන්නේ දැන් නොතාරිස්වරයා අන්තිම කැමැති පත්‍රයේ සූදානම් කරාම ඉතින් මේ අන්තිම කැමැති පත්‍රයේ සකසන ඇත්තම අයිතිකාරයා තමයි තෙස්තමේන්තුකරු කියන්නේ ස්ටේට්. දැන් අපි බලමු දැන් නොතාරිස්වරයා සැකසුවාට පසු තෙස්තමේන්තුකරු සිටින්න ඕනේ නොතාරිස්වරයා ඉදිරියේ ඒ වගේම සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඉන්න ඕනේ අන්තිම කැමැති පත්‍රයේ සකසන අවස්ථාවේදී. එතකොට එකම වේලාවේ එකම ස්ථානයේ 4 දෙනාම නොතාරිස්වරයා තෙස්තමේන්තුකරු සහ සාක්ෂිකරුවන් අත්සන් කිරීම සිදු කළ යුතුයි. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඔබගේ පියා නැත්නම් ඔබගේ ස්වාමියා ලෙඩ ඇඳක මරණාසන්න අවස්ථාවක සිටිනවා නම් ඔහුගේ හෝ ඇයගේ දේපල කොහොමද මේ අවසාන කැමැති පත්‍රයක් විදිහට සකසන්නේ කියලා. එතකොට නොතාරිස්වරයෙකු සොයා යාමට අපහසු වෙන්නේ අවසාන ඩෙඩ්බෙඩ් සිටුේෂන් එකක් මරණාසන්න අවස්ථාවක නම් අන්න ඒ අවස්ථාවේදී අඩුම තරමින් සාක්ෂිකරුව 5 දෙනෙක් ඉදිරියේදී මෙය සිදු කරන්න ඕනේ. ඉතින් මෙය ලොකු දැන් ඒ අවස්ථාවේදී ස්ට්‍රක්චර් ඒ කියන්නේ නීත්‍යානුකූල වශයෙන් අන්තිම කැමැති පත්‍රයක් ලියා ගන්න බැරි වුණත් අවම වශයෙන් දේපල හිමිකරුගේ විස්තරය සහ ඔහු මෙය ඔහුගේ දේපල මොනවාද ඒවා බෙදෙන්න ඕනේ කාටද යන්න සඳහන් කර සරලව සැකසු ලියවිල්ලක සාක්ෂිකරුව 5 දෙනෙක් ඉදිරියේදී තෙස්තමේන්තුකරු අත්සන් කිරීම අනිවාර්ය වෙනවා. ඒ වගේම නොතාරිස්වරයෙක් නම් අන්තිම කැමැති පත්‍රයේ සැකසුවේ එහෙම අන්තිම කැමැති පත්‍රයේ සකස අවසානයේදී තෙස්තමේන්තුකරුට ඒ කියන්නේ අන්තිම කැමැති පත්‍රයේ සකසන අවශ්‍යතාවයේ තිබෙන පුද්ගලයා දේපල හිමි පුද්ගලයාට අන්න ඒ අවසාන කැමැති පත්‍රය බාර දිය යුතුයි. දැන් අන්තිම කැමැති පත්‍රයක් අහෝසි කරන්නේ කොහොමද? දැන් ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි මම අන්තිම කැමැති පත්‍රයක් හැදුවා. හැබැයි මට ටික කාලයක් ගියාට පස්සේ මම ආස නැහැ මේ අන්තිම කැමැති පත්‍රයේ තිබෙන උරුමකාරයන්ට මගේ දේපල යනවාට. ඉතින් මට ඕනේ මේක අහෝසි කරන්න. මම කැමති නැහැ මේක. මම කැමති මේක බූදල් ක්‍රමයට යනවාට කියන විවිධ අදහස් වලින් ගැටළු වලින් පසු වෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න එපා. අන්තිම කැමැති පත්‍රයක් අහෝසි කරන්න නීතියෙන් හැකියාවක් තිබෙනවා. ඒක තියෙන්නේ Prevention of Fraud Ordinance එකේම Section 6 6 වෙනි වගන්තියේ තමයි සඳහන් වෙලා තියෙන්නේ කොහොමද අවසාන කැමැති පත්‍රයක් සැකසුව අවසාන කැමැති පත්‍රයක් අහෝසි කරන්නේ කියලා රිවෝකේට් කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි රිවෝකේෂන් එකක් කරනකොට මෙන්න මේ ආකාරයට සිද්ධ කරන්නේ.
දැන් තවත් අවසාන දෙවන අවසාන කැමැති පත්‍රයේම ලිඛිතව සඳහන් වෙලා තිබෙනවා නම් පළමු අවසාන කැමැති පත්‍රය අහෝසි කියලා අන්න ඒ අවස්ථාවේදී ඒක කැන්සල් වෙනවා දෙවැනි අවසාන කැමැති පත්‍රය ඊළඟට දෙවන අවසාන කැමැති පත්‍රයේ අනිවාර්යෙන් අර කලින් අවසාන කැමැති පත්‍රය වගේම සාක්ෂිකරුව ඉදිරියේ නොතාරිස්වරයා ඉදිරියේ තෙස්තමේන්තුකරු ඉදිරියේ එකම ස්ථානයේ එකම වේලාවෙදී අත්සන් කිරීම අනිවාර්ය වෙනවා. ඒක දෙවෙන් දෙවන අවසාන කැමැති පත්‍රයක් හැදුවයි කියලා අර කරන ක්‍රියාපටිපාටිය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් එකම ක්‍රමයට තමයි සිද්ධ වෙන්නේ. අවසාන කැමැති පත්‍රයක් සකසුවාම ගොඩක් වෙලාවට තෙස්තමේන්තුකරුගේ ඉල්ලීම මත ඒක සීල් කරලා තමයි තෙස්තමේන්තුකරුට බාර දෙන්නේ. දැන් තෙස්තමේන්තුකරු ඉල්ලුවත් හරි නැත්නම් තෙස්තමේන්තුකරු කිව්වොතින් පොල් මක්කරුට මෙය සීල් කරලා දෙන්න කියලා දෙවන පිටපත. ඒ කියන්නේ ඔරිජිනල් එක දෙන්නේ තෙස්තමේන්තුකරුට. තෙස්තමේන්තුකරු කියන්නේ කවුද කියලා මම කලින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පොල් මක්කරු කියන්නේ කවුද කියලාත් මම පැහැදිලි කරලා තියෙනවා කලින් වීඩියෝ එකේ. ඒකත් බලන්න ඕගොල්ලෝ. දැන් දෙවන පිටපත පොල් මක්කරුට ලබා දෙන්න මේ නොතාරිස්වරයා කටයුතු කරනවා. අන්න ඒ අවස්ථාවේදී දෙකම හෝ එකක් ඔරිජිනල් එක ගොඩක් වෙලාවට තෙස්තමේන්තු කරුගාව තියෙනවා. පොල් මක්කරුගාව දෙවන කොපිය සෙකන්ඩරි කොපි එක තියෙනවා. එතකොට දැන් සීල් කරලා දුන්නති ලාකඩ යොදවලා සීල් කරලා පටි යොදලා ඒක හරිම සුරක්ෂිත විදිහට තිබිලා යම් ආකාරයේදී අන්තිම කැමැති පත්‍රය තෙස්තමේන්තුකරු මියගොස් පසු ගෙදර සිටින කෙනෙකුට ලැබුණොත් සොයා ගැනීමට ලැබුණොත් එය ඕපන් කරලා ඒ ලාකඩ ගලවලා ඉරල වගේ තිබ්බොත් අන්න ඒක ප්‍රෙසියුම් කරන උසාවියේ දිසා අධිකරණයෙන් මේ උපකල්පනය කරනවා මේක රිවොකේට් වෙච්ච ඒ කියන්නේ කැන්සල් වෙච්ච එකක් දෝ කියලා රිවොකේට් කරන හැබැයි ඉතින් ඕනම කෙනෙකුට ඒ ඔප්පු කරන්න පුළුවන් මෙය බලාන්විත අවසාන කැමැති පත්‍රයක් කියලා. දැන් ඊළඟට අවසාන කැමැති පත්‍රයක් ඔටෝමැටිකලි කියන්නේ කිසිම දෙයක් කරන්නේ නැතුව රිවොකේට් වෙන අවස්ථාවක් තියෙනවා. මොකක්ද ඒ අවස්ථාව? දැන් අපි දැන් මම නම් තෙස්තමේන්තුකරු මම බෙනිෆිෂරිස් ලට උරුමකාරයන්ට එම අවසාන කැමැති පත්‍රයේ මගේ දේපල යන ආකාරය මම සඳහන් කරලා තියෙනවා. දැන් යම් ආකාරයෙන් මාමිය යන්නට කලින් ඒ බෙනිෆිෂරි කෙනෙක් මිය ගියොත් ඒක ඔටෝමැටිකලි රිවොකේට් වෙනවා. ඒ අන්තිම කැමැති පත්‍රය කැන්සල් වෙලා යනවා ඔටෝමැටිකලි. ඊළඟ කාරණාව වන්නේ තෙස්තමේන්තුකරු තරුණ පුද්ගලයෙක් නම් ඔහු විවාහ වෙන්න ප්‍රථමව නම් අවසාන කැමැති පත්‍රය සැකසුවේ. නමුත් ඔහු අවසාන කැමැති පත්‍රය සැකසූ පසු විවාහයක් සිදු කරනවා. ඒ විවාහයෙන් අනතුරුව ඔහුට හෝ ඇයට දාව දරුවන් උපදිනවා. අන්නේ දරුවන් උපදින දිනේ සිට ඒ කලින් සැකසූ අවසාන කැමැති පත්‍රය ඔටෝමැටිකලි කැන්සල් වෙලා යනවා, රිවොකේට් වෙලා යනවා. දැන් මම සඳහන් කරන්නේ රිවොකේට් කරන්න පුළුවන් නැවත අවසාන කැමැති පත්‍රයක් ඒ ආකාරයෙන්ම සැකසුවොත් දෙවැනි අවසාන කැමැති පත්‍රයේ කීවොතින් පළවෙනි අවසාන කැමැති පත්‍රය අහෝසි කියලා. නැත්නම් දෙවන අවසාන කැමැති පත්‍රයේ හරි ක්‍රමයට සැකසලා ඒක තිබුණොත් නැත්නම් වෙනම ඇමුණුමක් දැම්මොත් කොඩිසිල් එකක් කියන්නේ ඇමුණුමකට කියන්නේ අපි අවසාන කැමැති පත්‍රයකට තව ඇමුණුමක් දානවා කියන්නේ කොඩිසිල් එකක් කියලා. කොඩිසිල් එකකින් සඳහන් කළොත් අවසාන කැමැති පත්‍රය අහෝසි කියලා රිවොකේට් කරා කියලා අන්න ඒ ආකාරයට රිවොකේට් කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රිවෙන්ෂන් ඔෆ් ෆ්‍රෝඩ් ඕඩිනන්ස් එකේ සෙක්ෂන් 6 එකේ තියෙනවා අවසාන කැමැති පත්‍රයක් අහෝසි කරන්න පුළුවන් අපිට ඉරල විනාශ කරන්න පුළුවන්. ඒ වගේම පුළුස්සා විනාශ කරන්න පුළුවන්. ඒ වගේම වෙන ඕනම අයුරකින් එය ඩිස්පෝස් කරන්න පුළුවන් නම් විනාශ කරන්න පුළුවන් නම් ඒක රිවොකේෂන් එකක් හා සමානයි කියලා ප්‍රිවෙන්ෂන් ඔෆ් ෆ්‍රෝඩ් ඕඩිනන්ස් එකේ කියනවා. යම් පුද්ගලයෙකුට කිවොතින් මේ මම හදපු නැත්නම් තෙස්තමේන්තුකරු කිවොතින් මම හදපු අවසාන කැමැති පත්‍රය මට මේක අහෝසි කරලා දෙන්න කියලා intention of revocation කියන එක ඔහුගේ අදහස නะ අදහස revocate කිරීම නะ අන්න ඒ අයුරින් වෙන කෙනෙක් ලවා මේක රිවොකේට් කරොත් ඒකත් කැන්සල් එකක් يعني අවසාන කැමැති පත්‍රයක් අහෝසි කිරීමක් ලෙස සලකනවා නීතිය.
මං කියවනේ අවසානයේ කැමැති පත්‍රයක් සකසන්නේ දැමේ ඔප්පුවක් ලියනවා වගේ කියලා නොතාරිස්වරයෙකු ඉදිරියේදී. ඉතින් මේකට සාමාන්‍යයෙන් ඩුප්ලිකේට් එකක් පාවිච්චි කරන්නේ නැහැ අනිත් මේ ඔප්පු ලියනවා වගේ. නමුත් යම් ආකාරයෙන් පොල්මක් කරුවෙකු සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ දීපල බෙදි බෙදන්න බෙදීමට වගකීමක් බාර දෙනවා නම් යම් පුද්ගලයෙකුට ඔහුට ඩුප්ලිකේෂන් එකක් දෙන්න ඕනේ නොතාරිස්වරයා. දැන් මම නම් මේ ටෙස්ටමෙන්තු කරු මගේ නම් දීපල මම නම් සකසන්නේ. එතකොට නොතාරිස්වරයෙකු ඉදිරියේ මම යන්න ඕනේ. ඒ වගේම මගේ සහෝදරයෙක් නම් පොල්මක් කරු. ඔහුට නම් මම බාර දෙන්නේ දීපල බෙදෙන්නේ මේ විදිහට බෙදලා දෙන්න කියලා. අන්න එතකොට මට තමයි ඔරිජිනල් එක ලැබෙන්නේ. ඒ වගේම මගේ සහෝදරයාට ඩුප්ලිකේට් එක ලැබෙනවා අන්තිම කැමැති පත්‍රේ. අපි දැන් කලින් සාකච්ඡා කළේ මේ අන්තිම කැමැති පත්‍රයක් රිවෝකේට් කරන්නේ කොහොමද කියලානේ. දැන් අපි බලමු අන්තිම කැමැති පත්‍රයක් ලැබුණාම දැන් ටෙස්ටමෙන්තු කරු මිය ගියාම ඒ අන්තිම කැමැති පත්‍රය බලාන්විත කරන්නේ කොහොමද? කොහොමද මේ අන්තිම කැමැති පත්‍රයේ තිබෙන සඳහන් වෙච්ච උරුමකාරයින්ට දේපල ලබා ගන්නේ කොහොමද කියලා ඒකට පියවර කිහිපයක් දෙන අපි ඒ ගැන සාකච්ඡා කරමු. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 516 වන වගන්තිය සඳහන් වෙලා තිබෙනවා අන්තිම කැමැති පත්‍රයක් සොයාගත් තේ යම් පුද්ගලයෙකු නැත්නම් අන්තිම කැමැති පත්‍රයේ සැකසූ පුද්ගලයා සිටින ප්‍රදේශයේ දිසා අධිකරණයට අන්තිම කැමැති පත්‍රයේ ඔරිජිනල් එක අරගෙන ඒ වගේම දියුරුම් ප්‍රකාශයක් නැත්නම් ප්‍රතිඥාවක් සඳහන් කරලා අන්තිම කැමැති පත්‍රයේ සොයාගත් කෙනාගේ දියුරුම් ප්‍රකාශය සහ ප්‍රතිඥාවක් සඳහන් කර මම අහවල් දිනේ අහවල් අන්තිම කැමැති පත්‍රයේ අහවල් පුද්ගලයාගේ මේ මම සොයාගත්තා මෙහි මෙහෙම සඳහන් වෙලා තියෙනවා කියලා මෙහෙම දියුරුම් ප්‍රකාශයක් මාර්ගෙන් දිසා අධිකරණයට යොමු කරන්න ඕනේ. ඉතින් මේකේ ආකෘතියක් තියෙනවා. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 81 වන ආකෘතියට අනුව දියුරුම් ප්‍රකාශයක් ඇතුළත් කරලා පොල්මක්කරු ඒ කියන්නේ අවසාන කැමැති පත්‍රයේ බාරකරු අවසාන කැමැති පත්‍රයේ සඳහන් වෙලා තිබෙන දේපල බෙදන්නේ කාටද කියන වගකීම දීලා තියෙන පොල්මක්කරුගේ අක්ෂර යොදා දිසා අධිකරණයට මෙය යොමු කරන්න අවශ්‍ය වෙනවා. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 524 වන වගන්තියේ සඳහන් වෙලා තිබෙනවා දැන් පොල්මක් කරුව කවුද යන්න ටෙස්ටමෙන්තු කරු වේලාසෙනින් සඳහන් වෙලා තිබෙනවා. දැන් මම නම් ටෙස්ටමෙන්තු කරු මම මිය යන්න ප්‍රථමයෙන් මගේ සහෝදරයාට කිව්වා නම් ඔයා තමයි මම අවසාන කැමැති පත්‍රයේ මම යොදවලා තියෙන පොල්මක් කරු වාට තමයි මම මේ වගකීම දීලා තියෙන්නේ කියලා. දැන් අවසාන කැමැති පත්‍රයේ සොයාගන්නේ වෙන කෙනෙක් නම් ඒ සොයාගන්න කෙනා නම් අවසාන කැමැති පත්‍රයේ බලාන්විත කිරීමට දිසා අධිකරණයේ නඩුවක් දාලා තියෙන්නේ. මගේ සහෝදරයාට පුළුවන් 514 වන වගන්තියට අනුව දිසා අධිකරණේ ප්‍රොබේට් නිලධාරී කේල තනතුර මගේ සහෝදරයාට ලබා ගන්න. ඒ කියන්නේ ඕනම පොල්මක් කාර අයිතියක් තියෙන කෙනෙකුට ප්‍රොබේෂන් බලපත්‍රයේ දිසා අධිකරණයෙන් ලබා ගන්න 514 වන වගන්තියේ අයිතියක් ලබා දීලා තියෙනවා. දැන් පොල්මක් කරුවෙකු ගැන සඳහනක්වත් නැත්නම් පොල්මක් කරුවෙකුට පවරලත් නැත්නම් අවසාන කැමැති පත්‍රය සොයාගත් කෙනා නැත්නම් ටෙස්ටමෙන්තු කරුගේ ඕනම ඥාතියෙකුට ඥාති සම්බන්ධතාවයක් නැත්නම් මිත්‍රත්වයක් තිබෙන කෙනෙකුට දිසා අධිකරණයට ගොස් අඩ්මිනිස්ට්‍රේටර් බලතලය වගකීම කියන්නේ දැන් මම අන්තිම කැමැති පත්‍රයේ දීපල බෙදීමට අවශ්‍ය වන වගකීම ලබා ගැනීමට හැකියාව තියෙනවා. අන්න එතකොට දැන් පොල්මක් කරුවෙකු නම් කළා නැහැනේ. එතකොට ඒ අවස්ථාවේදී දිසා අධිකරණේ යමෙකු නම් කරන ඔහුගේ පවුලේ කෙනෙක් නැත්නම් ඥාතියෙක් නැත්නම් මිත්‍රයෙක්. අන්න ඒ තනතුරට කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටර් තනතුර කියලා. ඇඩ්මිනිස්ට්‍රේටර් බලතලයේ අන්නේ අවස්ථාවේදී ලැබෙනවා. අන්තිම කැමැති පත්‍රයේ වගකීමක් දරන්න කවුරුත් නැත්තා.
ඒ කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටරෙක්ව පත් කරන්න හැකියාවකුත් නැත්නම් පොල්මාක්කරුවෙකුත් නැත්නම් කවුද මේ වගකීම දරන්නේ? එතකොට දිසා අධිකරණයේ දිස්ත්‍රික් විනිසුරුවරයාට හැකියාවක් තියෙනවා මහා භාරකාරවරයාට මේ වගකීම බාර දෙන්න. එතකොට මහා භාරකාරවරයා තමයි අන්නේ අවස්ථාවේදී ඇඩ්මිනිස්ට්‍රේටරෙක්ගේ වගකීම දරන්නේ. අද මම සාකච්ඡා කරා කොහොමද අවසාන කැමැති පත්‍රයක් සකසන්නේ, අවසාන කැමැති පත්‍රයක් සැකසූ අවසාන කැමැති පත්‍රය රිවොකේට් කරන්නේ, කැන්සල් කරන්නේ කොහොමද, අවසාන කැමැති පත්‍රේ බලාන්විත කරගන්නේ කොහොමද කියලා මම සාකච්ඡා කරා. මේක ඉතාම ගැඹුරු මාතෘකාවක්. මම තවත් දිනවල සාකච්ඡා කරනවා මෙහි ගැඹුරු විවිධ පැතිකඩ ගැන. ඉතින් දැන් මම හිතනවා ඔයගලන්ට ලොකු අවබෝධයක් අවසාන කැමැති පත්‍රය ගැන ලැබුණයි කියලා. ඉතින් අපි සමග රැඳී සිටින්න මේ ඔබේ සරල නීති සංග්‍රහය ජීවිතයයි නීතියයි ආයුබෝවන්.